ඇයි මම මේක අහන එක වරදක් දන්නේ නැහැ. මම අහනවා වෙනවට. ඒ කියන්නේ ත්‍රිපිටකය අද වර්තමානයේ නැහැ. නමුත් අද අපි මම නෑ වර්තමානයේ තියෙනවා. නෑ ඒක තමයි මම අහන්නේ. මම ත්‍රිපිටකය දැක්කා මෙතෙන්දී. ඉතින් මෙහෙම ත්‍රිපිටකය අපට දැක ගන්න ලැබුණේ කොහොමද කියන එක පොඩ්ඩක්. ත්‍රිපිටකය දැක ගන්න ලැබුණේ මේක මේ ත්‍රිපිටකයේ මේක පොඩි ඉතිහාසයක් තියෙනවා. දැන් බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ අවුරුදු 456ක් යනකම් මේ මාගදී භාෂාවට අකුරු නොතිබුණ නිසා, ශබ්ද සංඥා පමණක් තිබුණ නිසා ලේඛනගත කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ලේඛනගත කළේ නැහැ. අවුරුදු 456ක්ම බානක පරම්පරා තුනකට බෙදලා දීලා ඔය උපාලි හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් කොටසක්, කාශ්‍යප හාමුදුරුවන්ගේ කොටසක්, ආනන්ද හාමුදුරුවන්ගේ කොටසක් කොටස් තුනකට බෙදලා දීලා බානක පරම්පරා තුනක් ඒ පරම්පරාවෙන් පරම්පරාවට කට වචනෙන් මේක කටපාඩම් කරගෙන වචනෙන් පෙළදහම පවත්වාගෙන ආවා. අවුරුදු 456ක් කියන්නේ පරම්පරා 20 ගානක්. පරම්පරා 20 ගානක් මේක මෙහෙම එනකොට ලංකාවේ ලොකු නියඟයක් නියන්සහයක් ඇති වුණා. කන්න හතක් එක දිගට රජ රටට රුහුණට නැගෙනහිර පළාතට වැසි වැටුනේ නැහැ. දැන් අදත් මෙහාට මේ වැස්සට එහෙ වහිනවා අඩු. එහෙ වැස්ස නැහැ. ඒ වගේ දැන් ගිය අවුරුදු වලත් ඒ වගේ අවුරුදු 7ක් කන්න 7ක් අවුරුදු 7ක් නෙමෙයි කන්න 7ක් එක දිගට වැස්සේ නැහැ. ඒක නිසා ගංගවල් හිඳිලා ගියා, ඇලදොල හිඳිලා ගියා, කන්න බොන්න දෙයක් නැතුව ගියා. මිනිසුන්ට වගා කරගන්න බැරි වුණා, දාන දෙන්න බැරි වුණා. ඒ නිසා මහවැලි ගඟ හිඳිලා ගිහිල්ලා මේ වැටකෙයිය ගස්වල ඉස්මාරගෙන තමයි වතුර හැටියට බිව්වයි කියන්නේ මහවංශ තියෙනවා. ඒ බැමිනිටි සායදි. හැබැයි ඒ කාලෙත් අද වගේ මේ කෑගල්ල කියන්නේ මෙතනින් කිලෝමීටර් ගානක් එහා කෑගල්ලට වහිනවා. අද තාම ඔය නැගෙනහිර පළාත රජ රටට වහින්නේ නැහැ. ඉතින් ඒක නිසා කෑගල්ලේ වතුර තිබුණා, වැස්ස තිබුණා, වතුර උල්පත් වල ගංගාවල ලිං වල වතුර තිබුණා. කෑගල්ලේ මාතුල අලුලෙනට මේ බුද්ධ ශ්‍රාවකයෝ ඔක්කොම ඒ කෑගල්ලේ එදා හිටිය මාතුල ජනපදයේ පාලකයා, ප්‍රධාන පාලකයා මුල් වෙලා එතෙන්ට රැස් වෙලා මේ බුද්ධ දේශනාව යෝජනා කළා. සිංහල අකුරෙන්, සිංහල තල්පත් වල සිංහල පන්හිඳෙන් මේ බුද්ධ අර පෙළදහම ලියන්න. එතකොට පෙළදහම ලිව්වේ අර කටවචනෙන් පවත්වාගෙන ආපු එක සිංහල අකුරෙන්, මගදී අකුරු නැහැ, සිංහල අකුරෙන් ලිව්වා. ඒක තමයි ත්‍රිපිටකය තාල පුස්තකවල ලේඛනගත කර. ඒක පාඨකනාව මේ මහාතක් වෙනතුරුම සුද්ධෝ ඉන්න තාක්කල් සුද්ධංග කාලෙ දක්වාම වරින් වර නැවත නැවත ඒවා ලියලා, ඒ අතරම විසුද්ධි මාර්ගය ලියලා ඒ තල්පත්වල විසුද්ධි මාර්ගය සහ ඒ ගරුකොට ගුරුකොට ලියූ අටුවා ටීකා ටිප්පණිත් දඹදෙණි යුගයේදී ගම්පොළ ව්‍යාපහුව කුරුණෑගල යුගවලදී ඒවත් ලිව්වා. ඒවත් වෙනම ලිව්වා. අරකට වෙනම තිබුණා. මේ ත්‍රිපිටකය වෙනුවට ත්‍රිපිටකය යටපත් වෙලා අර විසුද්ධි මාර්ගයේ අටුවා ටීකා තල්පත්වල ලියපු ඒවා බොහොම ජනප්‍රිය වුණා. මිනිස්සු ඒවා ඉගෙන ගත්ත කිව්වා. ඒවා දහමසේ සැලකුවා කාලය. ඒ නිසා ත්‍රිපිටකය යටපත් වුණා. මේ පුස්කොළ පොත් මේ කෑගල්ලට ආපු උපතිසාපති වූ ජෝජ්ටන කියන උපතිසාපති සුද්දෙක්. හැබැයි මේ ජෝජ්ටන කියන මහත්තයා සිංහල භාෂාව ඉගෙන ගත්තා ලංකාවේදී, පාලි භාෂාවත් ඉගෙන ගත්තා. ඒ නිසා තරමක් දුරට මේ පුස්කොළ පොත් කියන්න පුළුවන් වුණා. එයා කරපු වැඩේ කෑගල්ලේ මාතුල අලුලනේ තිබුණු තැන්පත් කරලා තිබුණු මේ තල්පත්වලදී වූ ත්‍රිපිටකය තාල පුස්තක ටිකක් ආරක්ෂා වෙලා තිබුණා. මේ ටික එංගලන්තෙට අරන් ගියා. හැබැයි සල්ලි දීලා, එකාලේ පවුම් දෙකක් තුනක් දීලා ලියවිල්ලක් අරගෙන ගෙනිච්ච ලිඛිතව මිලදී අරගෙන තල්පට්ටික. මේ වගේ ඔය ජෝජ්ටන කියන පුද්ගලයා ත්‍රිපිටක පොත් ටික මිලදී ගත්තා. ඒ ඊට පස්සේ ආපු හියු නෙවිල් කියන මේ රටට ආපු ඒ සුද්දෙක් නඩුකාරයෙක්. එයාගේ තාත්තා තමයි මේ අග්‍ර විනිශ්චයකාරයා වුණේ ඔය 1900
අටසියය අනු ගනන් වලද. එයත් හොබිය ගත්තිමුණ පුතාගේ හිවුණේ විල්ගේ එයත් පුස්කොළපොත් එකතු කරා. එයා පුස්කොළපොත් හයදාස් ගානක් සල්ලි දීලා පොඩිපොඩි සල්ලි දීලා එයත් සිවිල් සර්වන් කෙනෙක් පඩිගම් වුණා එංගලන්ත ආණ්ඩුවෙන්. එයත් ඔය පුස්කොළ පොට්ටි කාරගෙන එකතු කරගෙන එයා කොටසක් නැව් මගින් ප්‍රංසයට ගැනීලා ඊට පස්සේ එංගලන්තයට ගෙනිච්චා. ජෝර්ජ් ටර්නර් මහත්තයා කෙලින්ම එංගලන්තයට ගෙනිච්චා. ඒව පස්සේ දැන් ජෝර්ජ් ටර්නර් ඊට පස්සේ මිය පරලොව ගියා. ඊට පස්සේ මේවා ජෝර්ජ් ටර්නර් සිවිල් සර්වන් කෙනෙක් නිසා, රජයේ සේවකයෙක් නිසා ඒ තමන් ගෙන ආපු දේවල් අර බ්‍රිටිෂ් මියුසියම් එකට එංගලන්තේ තියෙන කෞතුකාගාරයට දෙන්න වුණා. ඒවා ඊට පස්සේ මේ ඕල්ඩන්බර්ග ෆවුන්ඩේෂන් කියන ඕල්ඩන්බර්ග කියන සුද්දත් තවත් සුද්ධ කීප දෙනෙක් එක්ක අහුවෙලා ඒවා බ්‍රිටිෂ් මියුසියම් එකේ කෞතුකාගාරය තැන්පත් කළා. මේ තැන්පත් කළ පුස්කොළ පොත් ඒගොල්ලෝ ආරක්ෂා කළා, බොහොම පිරිසිදු කළා. ඒවා එයා කන්ඩිෂන් කාමරවල දිරන් නැතුව තැන්පත් කළා තිබ්බා. ඊට පස්සේ ලැමිනේට් කළා. අද වෙනකොට තියෙනවා, ඔබටත් එංගලන්තයට ගියොත් බලන්න පුළුවන්. දැන් ඒ ඉස්සර මම එංගලන්තේ හිටියේ 1973-4 ඒ කාලේ තිබුණේ මේ පුස්කොළ පොත්. ඔය තේම්ස් නදියේ පාලමෙන් එහා පැත්තේ බිග් බෙන් එක තියෙනවා, ඒක ඉස්සරහ තිබුණු තට්ටු දෙකක ගොඩනැගිල්ලක. ඒක තමයි පරණ ලන්ඩන් මියුසියම්. දැන් එතන නැහැ. එතනින් හොඳ අලුත් ගොඩනැගිල්ලක් ටිකක් දුරින් ඇති කළා. ඒ අලුත් ගොඩනැගිල්ලේ මේ පුස්කොළ පොත් ලංකාවෙන් ගෙනිච්ච බොහොම ආරක්ෂා සහිතව ඒව තැන්පත් කරලා තිනවා, ඒව මයික්‍රෝෆිල්ම් කරලා තිනවා, ඒව ඉන්ටර්නෙට් එකට ඇතුල් කරලා තිනවා ආරක්ෂා සහිතව. ඉතින් ඒවා ඔය 1954 ලංකාවේ ආණ්ඩුව පත් කළා ත්‍රිපිටක පරිවර්තක මණ්ඩලයක්. සර්ජන් කුතුලාව පත් කළ පරිවර්තක මණ්ඩලයට මූලාශ්‍රයක් හොයාගන්න බැරි වුණා අංග සම්පූර්ණ. ඒගොල්ලෝ එක එක තැන්වල පන්සල්වල තිබුණු පුස්කොළ පොත්, පැල්මඩුල්ලේ පන්සලක තිබුණ පුස්කොළ පොත් වගේයක්, අම්බලංගොඩ පන්සලක තිබුණ පුස්කොළ පොත් වගේයක්, මාතර සරම් මුදලි කියන පුද්ගලයෙක්ගේ එකතුවක් තිබ්බා පුස්කොළ පොත්. ඒවා එකතු කළා. ඒවෑන් අමුණල අටවල ත්‍රිපිටකයක් හදන්න උත්සාහ ගත්ත අවුරුදු 6ක්. 54 පරිවර්තක මණ්ඩලය පත් කළාට 1960 වෙනකන් ඒගොල්ලෝ හෙව්වා මූලාශ්‍රයක්. ඒගොල්ලෝ දැනගත්තා එංගලන්තේ තියෙනවා කියලා. ආණ්ඩුව ලව්වා මේක රජයේ මාර්ගයෙන් ගෙන්නන්න බැරුවා, ගෙන්නන්න බැරි වුණා. මොකද ඒගොල්ලෝ ඒ කාලේ මයික්‍රෝෆිල්ම් කරලා තිබුණේ නැහැ, ඒ කාලේ ෆොටෝකෝපි ගහන්නත් බෑ, ඒ කාලේ ඒවා තිබුණේ නැහැ. ඒවා ආවේ හුඟක් මේ 2000 විතර. ඒක නිසා ඒව ගන්න බැරි වුණා. ඒව දුන්නේත් නැහැ. ඒවා ඒගොල්ලන්ගේ අයිතිය. ඒ නිසා ආණ්ඩුවට කිසිසේත්ම ඒ පුස්කොළ පොත් ගන්න බැරි වුණා. හැබැයි මේගොල්ලෝ මේ උත්සාහය අත්හරින්නේ නැතුව මේ ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තක මණ්ඩලය 1960 වෙනකොට මේගොල්ලන්ට ආරංචි වුණා මේ තායිලන්ත සියම් රටේ සියාම අක්ෂර වලින්. ඒ කියන්නේ අකුරු සියම්, මේ ලංකාවේ ලිව්වේ සිංහල අක්ෂර, හෙළ අකුරු සියම් අක්ෂර වලින් ත්‍රිපිටකය ලියලා තියෙනවා කියලා. ඒක ටිකක් දුරට හරි සියාම අක්ෂර වලින් ලියු ත්‍රිපිටකයක් ලංකාවට 1960 ගෙනල්ලා මේ සියාම අක්ෂරයෙන් අකුරෙන් ලියපු ත්‍රිපිටකයේ නොයෙකුත් අඩුපාඩු වැඩි තිබුණත් ඒකෙන් ඒකයි අර පුස්කොළ පොත් ටිකයි එකතු කළා. ඔය දෙක කලවම් කළා තමයි අද ඔය නැදිමාලේ හදලා තියෙන, අද ඔය රජයෙන් ජාතික වස්තුවක් කළ, ඔය මුද්‍රණය කරලා තියෙන, වැරදියට මුද්‍රණය කරලා තියෙන මේ ත්‍රිපිටකයක් හදාගත්තේ. ඒ වැරදි ත්‍රිපිටකය තමයි පරිවර්තනය කළේ. ඒක තමයි ජාතික වස්තුවක් ලෝක උරුමයක් කරන්න කටයුතු කළේ. මේක පෙන්න දුන්නාම තමයි ඇත්ත මේගොල්ලන්ට ටිකක් රිදුනේ. තාමත් රිදෙනවා. ඉතින් ඒක ඒ අනුව අපි කල්පනා කරා මෙතන භාවනා වැඩසටහන් වලට එංගලන්තේ පින්වත් පිරිස් කිහිප දෙනෙක් මාව ඌ අය ලංකාවේ නෝනලා සුදු මහතුරු සමග විවාහයලා ඉන්නවා. එහෙම නෝන මහත්මියෙක් නිර්මලා කියලා ඒ එංගලන්තේ රාජකීය හමුදාවේ උසස් නිලධාරියෙක් අපිට මේ ත්‍රිපිටකය ගන්න අවංකව පිරිසිදුව
උපකාර කළා. එයාගේ නිලබලයත් පාවිච්චි කළා. ඒ අතරම අපි සඳහන් කරන්න ඕන තවත් එංගලන්තයේ ඉන්න මේ භාවනා වැඩසටහනට ආපු ඒ පින්වත් පිරිස අපිට දීපවංශය, මහාවංශය, සිංහලයේ කඩවීම් පොත්, ජම්බුද්දීපේ කඩවීම් පොත් මේ වගේ තව බොහෝ ගණනක් ඒගොල්ලෝ අපිට ලබා දුන්නා. මහා සතර සතිපට්ඨාන සූත්‍රය වෙනම ලබා දුන්නා. දීපවංශය තවත් යුවලක් ලබා දුන්නා. මට නම් මතක නැහැ. නමුත් අපි ඒ සියලු දෙනා බොහොම මේ ධාර්මිකව අපි ඒ සියලු දෙනා සිහිපත් කරනවා. ඒ අයටත් නිවන් අවබෝධය. නමුත් අර මජ්ක්‍ධිම නිකාය අංග සම්පූර්ණම අරගන්නට අපිට ලබා දෙන්නට උපකාර කළේ ඒ නිර්මලා නුනගේ මහත්මයා, අර එංගලන්තේ රාජකීය යුදහමුදාවේ ඉන්න ඒ නිලලත් ඒ සුදු මහත්තයා. ඒ වගේම ඒගොල්ලෝ දැන් අංගුත්තර නිකායත් සංයුක්ත නිකාය. අපිට ඕන මජ්ක්‍ධිම නිකාය අංගුත්තර නිකාය සංයුක්ත නිකාය දීඝ නිකාය ඒව බුද්ධ වචනේ ඒව පරිව්‍යාප්ති ශාසනේ ඒ ටික අපිට ගෙන හම්බුත් මේ ත්‍රිපිටකය අංග සම්පූර්ණයි. ඒක නිසා තව ඉදිරියට දැන් මේ අංගුත්තර නිකායේ මේ අවස්ථාවේ ඒ මහත්මයා ලබා ගන්න උත්සාහ ධර්මින් ඉන්නවා. තව අපිට ළඟදි ගන්නේ ඒ සඳහා යම් යම් මුදලක් අපිට ඒ එංගලන්තේ ඉන්න අයත් කියන්න වෙනවා. අපිත් බලාපොරොත්තු වෙනවා අංගුත්තර නිකායටත් සංයුක්ත නිකායටත් හැකි අයුරින් ඒ ගෙවන්න වෙන ඒ මහත්යත් ඒ අපි ගාව තියන අයවැ දීපු ලදුපත් සල්ලි දීලා අරගෙන තියෙන එංගලන්තේ මියුසියම් එක පිටපතකට යම් ගාණක් පවුම් වලින් අය කරනවා. ඒකට 5%ක ටැක්ස් එකකුත් ගන්නවා. ඒවැනුත් මිදිලා නැහැ. ඒ නිසා ඒ විය තමයි ටැක්ස් එකයි පවුම් වලින් අපි ගෙවන්න ඕන. නමුත් අපි කොයි විදිහෙන් හරි තව මාස දෙකක් තුනක් ඇතුළත අංගුත්තර නිකායත් ඊළඟට සංයුක්ත නිකායත් ගත්තාම අපිට ත්‍රිපිටකය සම්පූර්ණයෙන් තියෙනවා. නමුත් මජ්ක්‍ධිම නිකායය තමයි වැදගත්. මේක සියලු ධර්ම කරුණු නිවනට උපකාර වෙන තියෙන්නේ ඒක අංග සම්පූර්ණව අපි ගාව තියෙනවා. ඒකේ දැන් මේ අර නැදිමාලේ අර මුද්‍රණය කළ ඔය රජයෙන් ජාතික වස්තුවක් උරුමයක් කරපු මේකයි මේකයි බොහෝ වෙනස්කම් තියෙනවා. හිතාගන්න බැරි වෙනස්කම් තියෙනවා. අර පුස්කොළ පොතේ තියෙන්නේ අපි ගෙනාව එංගලන්තෙන් පෙළ දහම. එක පෙළට වචන කොහේවත් කඩලා නැහැ. අර මුද්‍රණය කරද්දී මේ සංස්කෘත භාෂාවේ ආභාෂය අරගෙන අර සියම් රටේදීත් ඕක වචන කඩලා තියෙනවා. සියම් අක්ෂර වලින් දිද්දී වචන කඩලා තිනවා. මේ වචන කැඩීම වැරදි නිසා මේ පෙළ දහම අර එක පෙළට පුස්කොළ පොතේ ඒ එතනින් පටන් අරගෙන වචන කඩලා නැහැ. එකම පේළියකවත් වාක්‍යයක් අවසන් වෙන්නේ. ඒක පෙළ දහම. නමුත් අරවා පෙළ දහම නෑ, පෙළ කැඩු දෙය. කඩලා තියෙන්නේ ඒගොල්ලන්ගේ හිතු මතයේ. ඒක තමයි අර සම්මා සම්බුද්දස කැඩුනේ. අර නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස කොහොයක් කඩලා නැහැ. දැන් කඩලා. ඉතින් ඒක නිසා අට්ඨය විකෘති වෙලා තියෙනවා නොයෙකුත් ආකාරයෙන්. ඒ වගේම අර සියම් අකුරු ලංකාවේ අර්ථයට වෙනස් කරනකොට පරිවර්තනය කරනකොටත් අට්ඨය ධර්මයේ ගැන සැලකීමක් තැකීමක් දැනීමක් තිබුණේ නැහැ. ඒ අනුව ඒගොල්ලන්ට තේරණ අට්ඨයකින් ගත්තා. ඊට පස්සේ සිංහලට භාෂාවට පරිවර්තනය කරනකොට අර සංස්කෘත භාෂාවේ වචන බුදුහාමුදුරුවෝ විනය නීතියක් පනවලා ඉපැයි කිව්ව ඡන්දස් වෛදික භාෂාවේ වචන හැම තැනකම පාවිච්චි කළා. ඒකෙන් ධර්මයේ සහදාහටම සහ මුලින්ම නිවන් දකින්න ධර්මය නැත්තටම නැති වුණා. ඔය වචන ටිකක් පෙළක් පමණක් ඉතුරු වුණා. එවැනි නිවන නැහැ. ඒවා තියෙන වචන ටිකක්. බුදුහාමුදුරු දේශනා කරපු ගැඹුරු පෙළ එතන නැහැ. ඒවා වෙනස් වෙලා විකෘති වෙලා. දැන් මේවා ඔක්කොම මතු කරන්න තව හොඳයි. විනාඩි ගන්න තියෙනවා. තව ප්‍රශ්න